ආයුබෝවන් සුබෝදැසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල දිනකට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් හිඟය දින 6කින් අවසන් ජනපති හා අගමැති ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී තෙල් සංස්ථාව රටට බරක්ත රට තෙල් සංස්ථාවට බරක්ත ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරනවාට වඩා පිරිපහදු තෙල් ගේන එක ලාභයි කියලා ඇමති උදේ ගම්මන්පිල මහතා දිගින් දිගටම පවසනවා සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීම පිටපස ඇත්තේ කුමන්ත්‍රණයක් කියලයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ සපුගස්කන්ධ තෙල් සේවකයින් 1300 ගේ පමණ රැකියා අවධානමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා තෙල් හිඟය උග්‍ර වෙයිද කියලා ජනතාව බියෙන් පසුවනවා ඉන්ධන නැව් අපේ මුහුදට ඇවිත් බව බලධාරීන් පවසනවා දැන් ඉන්ධන කතාව समस्त खनिज तेल नीतिगत संस्था सेवकेन पमन सिटीन बवट राज्य पवसन लोकेटम तेल दिन ओपेक संविधान इन्नेत सेवकेन तुंसियाक बवाई मुदल एमतिवर्या पेवसुवे सपुगस कंद तेल पिरिपहदुए सेवकेन एकदहस तुंसियाक पमन इन्नवा मेतेक अपे राटट गेन आ बोरतेल पिरिपहदु कले मेहिदी एहित एकवरम सपुगस कंद नडत्वक सदहा दिन पनहाकट वसा देमुना ए सामगम राटपुरा इंदन भीतिया මතුවුණා බොහෝ ස්ථානවල ඉන්ධන පෝලිම් ඇති වුණා සපුගස් කන්ද තෙල් පිරිපහදුව වහා විවෘත කළ යුතු බවයි වෘත්තීය සමිති නායකින් නම් ප්‍රකාශ කළේ ඒ සමගම බොරතෙල් ඇනවුම් කිරීමටද පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා ලෝකේ බොරතෙල් අර්බුදය නොතිබිද්දී නයිජීරියානු සමාගමකට නියමිත ක්‍රමවේදයන්ට පිටින් මාස 8කට බොරතෙල් ටෙන්ඩර් එකක් ලබා දීලා ඒ සමාගම ලබා දීන අපෝසත් වීම මත පිරිපහදුව 15 ද වැහුවා මේ ඇමතිවරයා කියනවා හරි සරල කතාවක් ඩීසලුයි පෙට්‍රොලුයි ගන්නවට වඩා රුපියල් 197ක් යනවා කියලා බොරතලෙන් හදනකොට එහෙනම් ඇමතිතුමා ඒක දන්නවනම් මේ ආපුදා ඉඳලා ඩීසල් පෙට්‍රල් අපි හදනවා මෙට්‍රික් ටොන් 1700ක් දිනක ඒක ඩොලර් වලට හරපුවම මාසයකට කෝටි 4කට වඩා අවබෝධිතා කරන්න විදේශීය සමාගම් වලට පිරිපහදු දෙල එන්දෙන ගේන්ඩ් ඉඩර්ලා කොමිස් වලට යට කරලා තියෙනවා එහෙනම් ජනාධිපතිතුමා මේකට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි අපේ රට ඇමතිතුමා කියන මට ඩොලර් හදන්න බැහැලු ඇමතිතුමනි දැනගන්න ගුවන් යානා ඉන්ධන විකුල් අපි ඩොලර් ගන්නවා නැව් වලට සමාගම් වලට අපි දැවි තෙල් දීලා ඩොලර් ගන්නවා මේ දෙකම නැති කරා දිනකට බිලියන 15ක් විතර ලාභයක තමයි මේ වැහුවේ මේක පැහැදිලිව කියනවා මේක කොමිස් ඥාවරමත් තමයි ඉන්ධන මිල සූත්‍රෙ දෙගුණකින් එනවා බහුජාතික සමාගම් වලට ජනතාවගේ බෙල්ලම මිරිකන්න ඉන්ධන වල මිල සූත්‍රෙ ක්‍රියාත්මක කරනවා ජනතාවට දෙයියන්ගෙම පිහිටයි මේ අතර තවදුරටත් තෙල් හිඟයක් රට තුල තිබෙනවාද කියලා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් අප විමසුවා ඔහු පැවසුවා මේ දිනවල ජනතාව අනවශ්‍ය ලෙස පෙට්‍රල් ඇතුළු ඉන්ධන රැස් කරමින් සිටින බවයි. එමෙන්ම දැවි තෙල් ප්‍රමාණවත් ලෙස ඇති බවද සභාපතිවරයා පවසනවා. විදුලි බල මණ්ඩලයට මේ දක්වා දැවි තෙල් අවශ්‍ය නැති බවද ඔහු පැවසුවා. ඩීසල් සාමාන්‍යයෙන් 5500 දවසකට යන්නේ. 7500 7800 8000ක් දීන් තියෙනවා සවුඳ අනුරස්සවස්. තව 2500ක් පෙරිය වෙනානි. පෙට්‍රල් සාමාන්‍ය 3200යි 3300 මැක්සිමම්. එතකොට 3300ක් මැක්සිමම් යනකොට පහුගිය දවස් දෙකේ 4500යි 5000යි 5100යි 4900යි එතකොට ඕකේ ගිහින්. මේ වගේ 3000 5000ට කියන්නේ ගියාම එතකොට ඒක වෙනස් වෙනවා. මේමයි මේ කලබල වීමේ කාරණාවක් ඇති බව පෙන්නන ලබන ජනවාරි පෙබරවාරි වන විට ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පහළ යනු ඇතැයිද ඔහු පවසනවා. එවිට සුපුරුදු ලෙස බොරතෙල් ගෙන එන්නට හැකි බවද සභාපතිවරයා සියත සමග පැවසුවා. ඇත්තටම සමහරු නම් පවසන්නේ තෙල් සංස්ථාව රටට බරක් කියලයි. එහෙත් යථාර්ථය එය නොවේ. තෙල් සංස්ථාවට රට බරක් වී ඇති බවයි දක්නට ඇත්තේ. එසේ පවසන්නේ අදවන විට විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පමණක් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 100කට ආසන්නයි. 2018 වසරේ සිට මෙම හිඟ මුදල් ගෙවීමට ඇති බවද වාර්තා වනවා. එමෙන්ම විවිධ ආයතන තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන සමස්ත ණය රුපියල් බිලියන 150කට වැඩි.
මේ ආයතන 2018 සිට තෙල් සංස්ථාවට ගෙවන්න ඇති මේ ණය කන්දරාවද මේ රටේ ජනතාවගේ හිස මත පැටවී තිබෙන බව නම් කිව යුතුමයි මේ මහා ණය කන්දරාව තෙල් සංස්ථාවට මේ ආයතන ගෙවා දමන්නේ කවදාදැයි සැබෑවටම ප්‍රශ්න කළ යුතුයි දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයේ බැගින් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි දින 6 තුළ ගෑස් හිඟය අවසන් වන බවයි එම සමාගමේ අලිවි සහ වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පවසන්නේ. ලාෆ් ගෑස් නැතිකම ලිට්‍රෝ ගෑස් සෙල්ලුම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔහු පවසනවා. මාස 3කට වැඩි කාලයක සිට ගෑස් හිඟයක් ඇති වුණා. සමහරුන් ගෑස් සිලින්ඩර් කර තියාගෙනත් ගියා. අදටත් ලාෆ් ගෑස් සිලින්ඩර් ගැන කිසිම කතාවක් නැහැ. හැම තැනම ලාෆ් ගෑස් වෙළඳ සැල් වසා දාලා. ලිට්‍රෝ ගෑස් යම් ප්‍රමාණයකට හෝ බෙදන්නට උත්සාහ දරමින් ඉන්නවා. ලිට්‍රෝ ආයතනයේ 80%ක වෙළඳපොළට හිමිකම් කියනවා. ඒ වගේම ලාෆ් සමාගම නොමැතිවීම මේ වෙලාවේ අපේ ඉල්ලුම 20%කින් වැඩිවීමක් දක්නට ලැබෙනවා. දෛනිකව අවශ්‍යතාවයේ සිලින්ඩර් 70000ක් පමණ ගෘහස්ථ සිලින්ඩර්. නමුත් අපි මේ වන විට සිලින්ඩර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා මේ සතිය ඇතුළත. එවගේම ඉදිරි සතිය ඇතුළත නැවත සිලින්ඩර් ලක්ෂයක දෛනික නිෂ්පාදනයක් අපි ඉදිරියට කරගෙන යනවා. මේ වන විට අපිට සියලුම තොග ලැබෙමින් පවතිනවා. රජය සහ සභාපතිතුමා මහ බැංකුව මැදිහත් වෙලා මේ සියලුම අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. දින 6ක් විතර ඇතුළත සියලුම අලෙවි නියෝජිත ස්ථානවල තොග රැස් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. සෑම දින දෙකකටම ගෑස් නෞකාවක් අපිට ලැබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය පවතිනවා. දෛනික අවශ්‍යතාවයට වඩා 25%කටත් අධික ප්‍රමාණයක් මේ වෙන විට අපි වෙළඳපොළට නිකුත් කරනවා කිසිම ගෑස් ලැබීමේ අඩුවක් අපිට නැහැ කලදුටු කල වලහින සමහර වෙළෙන්දන් තිබුණ ගෑස් සිලින්ඩරත් හංගලා මිල වැඩි කරලා පාරිභෝගිකයන් ගසා කෑ අවස්ථා එමටයි. ඒ වගේම ගෑස් හිඟය නිසා සාමාන්‍ය කෑම කඩ සමහරක් වහලා දැම්මා. ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්. ජනතාවට ගෑස් හිඟය මොනතරම් දැනුණද කිව්වොත් ඊට හොඳම උදාහරණය භූමි තෙල් ලිප්. අද භූමි තෙල් ලිප් වෙළඳ පොලේ හොයා ගන්න නැහැ. असारण दुपत मीन गैसमी සාධාරණ ලෙස ඉහළ දාන්න සමහර වෙළඳුන් ක්‍රියා කළා. ඉන්ධන හල්වල භූමි තෙල් පෝලිම් වැඩිපුරම ඇති උනේ ගෑස් හිඟය නිසා බව සත්‍යයක්. අද වන විට වෙළඳ පොලේ විදුලි උදුන් බරපතල ලෙස හිඟයි. රුපියල් 3-4000ට තිබුණු දඟර විදුලි උදුන් 10-15000ට මිල ඉහළ දැම්මේ අප මුලින් සඳහන් කළ කලදුටු කල වල ඉහින සමහර වෙළඳුනුයි. මේ සියලු ප්‍රශ්න සලකා බලද්දී එක් කරුණක් පැහැදිලි. අපට නැවත් ගල් යුගයේ බරකරත්ත යුගයට යා නොහැකි. ඒ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කුමන හේතු යටතේ හෝ අඩු නැතුව සැපීමේ වගකීම රාජ්‍ය සේම පෞද්ගලිකාංශයත් සතු වෙනවා. චීන පොහොර ශ්‍රී ලංකාවට ගෙන චීන සමාගම සහ දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම තවදුරටත් තහනම් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ඒ නියෝගය නිකුත් කළේ මහජන බැංකුවටයි. කොළඹ කමර්ෂල් පොහොර සමාගම වාණිජ අධිකරණයට පෙත් සමග්ගුණු කළා. ඒ රට දේශීය සමාගම සහ චීන පොහොර සමාගමට මුදල් ගෙවීම වළක්වන ලෙස ඉල්ලමින් චීන පොහොර සමාගම රුපියල් බිලියනයකට වැඩි වටිනාකමකින් යුත් ජීවාණුහරණය කළ කාබනික පොහොර එවීමට පොරොන්දු වී තිබෙනවා. නමුත් එම සමාගම ලංකාවට එවූ පොහොරවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වුණා. ඒ මෙරට ශාක නිරෝධායනාංශය සිදු කළ පරීක්ෂණවලදී අධිකරණයේදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටපැන්දි මහතා ප්‍රකාශ කළේ චීන සමාගම නව පත්‍රිකාව මකින් ශුද්‍ර ජීවීන් ඇතිවවට පිළිගෙන ඇති බවයි. එසේම මෙරට ශාක නිරෝධායනාංශයේද මෙම අහිතකර බැක්ටීරියා ඇති බව සනාථ කර ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා වාණිජ මහාධිකරණයේදී පෙන්වා දුන්නා. ඒ අනුව චීන සමාගම අදාළ ටෙන්ඩරේ පොරොන්දු වූ කරුණු ඉටු කර නැතයිද ඔහු පෙන්වා දුන්නා. ඒ නිසා අදාළ චීන සමාගමට හෝ එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වන්නේයි වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙසේලු කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ලබන 30 වන දාතේ වර්ණ නියෝගයේ දීර්ඝ කළා. මේ අතර මෙම චීන නැව තවමත් ලංකා මුහුදේ තිබෙන බව කෘෂිකර්ම සේවකයන් පවසනවා. වහාම එම නැව හරවා යාම ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වුණා.
මෙම චීන පොහොර නැව සහ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ පොහොර පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පොහොර ගෙන්වීමේදී යම් වංචාවක් සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ. අහිඳානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රවෘත්තිවලදී කිව්වා මේකට මම සම්බන්ධ නැහැ වංචාවක් තියෙනවා කියලා අපිට පැහැදිලිව පේනවා ඩොලර් 3ට තියෙන පොහොර එක 12.5ට ගෙනාව බව පිළිගන්නවා. එතකොට හොරා කවුද? ශෂීන්ද්‍ර රාජපක්ෂද? හොරාව හංගන්න ඕනේ නැහැ. හොරාව නම් ස්වාමියාගේ අයියාගේ පුතා පිරුවට කමන්නේ. රටේ ජනතාව එතුමට දොස් කියන්නේ නැහැ කියන එක මම මේ වෙලේ කියනවා. අද මහින්දානන්ද ඇමෙතුමාට සිද්ධ වෙලා තියෙන්නේ සිරි සංගබෝ වෙන්න වෙලා තියෙන්නේ. පොර ටික නැතුව යූරියා නැතුව අපේ ජනතාව දුක් විඳිනවා. අපි දිගින් දිගටම ඉල්ලුවා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා. යූරියා මිටි 1ක් රුපියල් 10000යි. වැවිලි කර්මාන්තේ ආදායමක් ලබන්න තිබිච්ච අවුරුද්ද අපි අතෑරියා. රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරයි. ඒ නිසා රහස් පොලිසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්න ඕනේ. කවුද මේ ජාවාරම් පිටිපස්සේ හිටියේ? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනුරාධපුර පොදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවසන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේද ජනාධිපතිවරයා අතින්. ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි ජනතාව සමගද කතා බහ කරමින් තොරතුරු විමසා බැලුවා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියා. අනුරාධපුර අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් බැහැදක පළමුව උන්වහන්සේගේ සෝදක් විමසා සිටි අග්‍රාමාත්‍යවරයා අනතුරු උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මෙතර ත්‍රිනිකායක අනුනායක නාහිමි පානන් වහන්සේ ඇතුළු දිවයිනේ නන්දසින් වැඩම කළ මහ සංඝරත්නයේ විශේෂහි සඳහිරු සෑයාබියසදී සංඝගත දක්ෂිනාවක් පැවැත්වුණා. දශක 3කට අධික කාලයක් පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටත් සෙසු සියලු දෙනාටත් පින් පැමිණවීම සහ රටවැසි සියලු දෙනාට සෙත් පැතීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කරනු ලැබුවා. පාසල් දැරියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ තන්තිරිමලේ පැවති ඇය නම් වූ විශේෂ වැඩසටහනට එක් වෙමින්. ශී ව්‍යාපෘතිය වගේ රාජපර බිරිඳගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. විශේෂයෙන්ම විවිධ පරිත්‍යාගශීලීන්ගේ දානපතියන්ගේ ආධාරකාර යටතේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩනැගීම නිසා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉතාමත් නික්මනින් පාසල් දැරියන්ගේ විශේෂයෙන්ම සෞඛ්‍ය මත වැඩි දියුණු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අපෝබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. නැවත හමුවෙමු මධ්‍යහන් 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.